අපි අද කම්පයා කරන්න යනවා MacBook එක මොනවාද මේ වගේ pros and මොනවාද මේ වගේ cons ඒ හැම දෙයක්ම කතා කරනවා ඔයගලන්ට ඊළඟ laptop එක choose කරගන්න ලේසි වෙන්නේ. පළවෙනි topic එක තමයි අපි කතා කරන්න යන ecosystem එක. මොකද්ද මේ ecosystem එක කියන්නේ කියලා මුලින්ම කියන්නම්කෝ. දැන් හිතන්නකෝ අපි Apple වලින්ම උදාහරණයක් ගමුකෝ. ඔයාලඟ MacBook එකකුත් තියෙනවා, Apple iPhone එකකුත් තියෙනවා, ඊට පස්සේ Apple Watch එකක් තියෙනවා, ඔය වගේ කීපයක් තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මේවා අතර sync වෙන්න. ඒ කියන්නේ data sync කරගන්න. එතකොට ඔය iPhone එක නවත්තලා හිටපු තැන ඉඳලා ඊටු ටික සරලව කිව්වොත් ලැප් එකේ continue කරගෙන යන්න පුළුවන්. මා කරි කර කර හිටුව වැඩ. ඒ කියන්නේ laptop දෙකක් තියෙනවනේ, screen දෙක අතර මාරු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ separate laptop. Apple device දෙකක් තියෙනවනේ. ඒක තමයි ecosystem එක කියන්නේ. අපි ඔක දැන් Windows වලට ගියාට පස්සේ Windows වල ecosystem එකක් ලාවට හැදීගෙන එනවා. හරිද? හැබැයි ඒක හරියට හැදුනොත් ඒක Apple එකට වැඩිය පොඩ්ඩක් ඉස්සරහට යන්න ඉඩ දිනවා. මොකද දන්නවද? දැන් Apple එක support කරන්නේ Apple device වලට විතරනේ. අරක Android device, Apple device ඒවා දාලා නැහැ. Phone එක link කරන්න පුළුවන්. Phone එකේ contact ටික share කරන්න පුළුවන්. Phone එකේ app ටික ගන්නත් පුළුවන් option එකක් දීලා තිබ්බා. එතකොට ecosystem එක ගැන කතා කරලා පස්සේ අනිවාර්යෙන් Apple එක තමයි ඉස්සරහින් ඉන්නේ. එතකොට එතනින් එයාට point එකක් වැටෙනවා. ආ දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නයක Linux ගැන කතා කරේ නෑ නේද කියලා. Linux ගැන නම් එහෙම කතා කරන්න ලොකු ecosystem එකක් නෑ. ඒගොල්ලන්ගේ මොකද තනි system එකකට දුවන එකක් නෙමෙයි තියෙන්නේ. එක එක developers ලා එක එක තැන් තැන් වල system හදනවා. එතකොට ඒවත් පැතිරලා තියෙන්නේ. එතකොට තනි central unit එකක් නෑ ඒක control කරන්න. එහිඳ පොඩ්ඩක් Linux ගැන අපිට අමතක කරන්න වෙනවා ecosystem එකට ආවට පස්සේ. දෙවෙනි topic එක design එකයි finishing එකයි. ඒ කියන්නේ ලස්සන සරලව කිව්වොත් ලස්සන. finishing එක බැලුවොත් අපිට Mac එක, ඒ කියන්නේ Apple devices ගන්න පුළුවන් third party ඒවා කියලා තමයි දෙකකට කඩන් වෙන්නේ. මොකද company ගොඩක් හදනවා Linux එකටයි Windows එකටයි දෙකම හදනවා. MI එකිනුත් හදනවා. එහෙම ගත්තොත් එහෙම මේ එතන කරට කර තියෙන්නේ design එක අරගේ හොඳයි මේකේ නරකයි කියන්නේ එහෙම එකක් නැහැ. Mac එක ගන්නවා වගේ 3-4 ගුණයක් ලස්සන finishing එක හොඳ devices තියෙනවා. එතකොට එහෙම බැලුවොත් එහෙම ඒක කරට කර තියෙන්නේ ඒක tie එකක් තමයි අනිවාර්යෙන් යන්නේ. ඒකත් එක්කම යන තව මේ මාතෘකාවක් තමයි rough usage එක කරන්න පුළුවන්ද කියන එක. ඒක හොඳ point එකක්. එහෙම ආවට පස්සේ Mac එක ගොඩක් පහලින් ඉන්නේ. මොකද ඒක බොහොම පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. මම ඒ ටික cons එක කියන්නම් මම ඊළඟට. පට්ට ගහන්න පුළුවන් එක කියන්න අපි. පට්ට ගහන්න පුළුවන් එක ගත්තට පස්සේ ගොඩක් third party Windows Linux ගහන devices ඉස්සරහින් ඉන්න ඇත්තම කිව්වොත් Mac එකට වැඩිය Mac එක කියන්නේ මේ Apple devices වලට වැඩිය ඉස්සරහින් අනිත් third party හැම එකක්ම ඉස්සරහින් ඉන්නවා. ඒ මේ build quality එකයි ගොඩක් අල් පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ මේ අර පට්ට ගහන්න පුළුවන් අතින් වෙන devices අනිවාර්යෙන් ඉස්සරහින් ඉන්නවා Apple devices වලට වැඩිය. එතකොට අපි එක point එකක් ගියා Apple එකට. ඊට පස්සේ tie එකක් වුණා. ස්ටයිල් එකයි අර ලස්සනයි එක්ක. يعني පට්ට ගහන්න පුළුවන් එකෙන් Apple එකට එකක් ලූස් වුණා. එතකොට දැන් tie වෙලා තියෙන්නේ. ඊළඟ මාතෘකාව තමයි performance. දැන් මේකට ආවහමත් හරි මේක perform කරන අරකට වැඩිය එහෙම කියලා හරියටම කියන්න බැහැ. මොකද third party manufacturers ලා හදන laptop තියෙන එක එක OS ගහපු සමහරවිට ඒක අරකට වැඩිය perform කරන්න පුළුවන්. හැබැයි එක point එකකින් Apple එක ඉස්සරහට පයින්වා අනිත් ඒවට වැඩිය. මොකක්ද දන්නවද? Apple එකේ performance හැම දිස්සෙම එකම තමයි. ඒ කියන්නේ මේ සිංහලෙන්ම කිව්වොත් ඒ කියන්නේ ඒක කොයි වෙලාවකවත් අර වෙනස් වෙන්නේ නැහැ. දැන් Windows හරි Linux හරි මේකක් ගත්තොත් එහෙනම් සමහරට එක ඊයේ වැඩ කර අද වැඩ කරන්නේ අන්න ඒ වගේ ලෙඩ එනවා. දැන් MacBook එකේ ඒ වගේ ලෙඩ තියෙනවා සෑහන අඩුයි. මේ හිඳ පට්ට විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් ලැප්ටොප් එකක් තමයි MacBook එක කියන්නේ. එතකොට Apple එකට performance අතින් ගත්තොත් අනිවාර්යෙන් ඉස්සරහට point එකක් ඇඩ් වෙනවා. දැන් මම යූස් කරන්නේ MacBook Air එක. මට වීඩියෝ එඩිටින් කරන්නත් පුළුවන්, ඒකේ software මේවා කරන්නත් පුළුවන්. කිසිම lag එකක් නැහැ මට. මගේ PC එකක් තියෙනවා. PC එකේ තියෙන Ryzen 750 800X එකක් තියෙන්නේ processor එක. අනිත් 32GB RAM තියෙනවා. ඒකේ වීඩියෝ එඩිටින් performance උයි අරකේ වීඩියෝ එඩිටින් performance උයි දෙකම එක වගේ. හිතාගන්න ඉතින් කොච්චර performance එකක් තියෙනවද මේ base model එකේ මම කියන්නේ. consistent ඒ කියන්නේ performance ඉල්ලුවොත් එයා දෙනවා. ඒ දෙන ගාන හරියටම දෙනවා. අනිත්ය වගේ හිටපු ගමන් හිර වෙනවා. ඒ කතා නෑ. ඒ හින්දා මං හිතන්නේ මං කියන්නේ MacBook M series එකේ ආපු ඒවා. ඊට කලින් ඒවා සෑහෙන හොඳයි කියනවා Intel processor තිබ්බේ. ඒ වුණාට M1 series එකේ ඒවා ආයේ වැඩක් කරන්න කිව්වොත් අනිවාර්යෙන් වැඩේ කරලා
තමයි ඒක නතර කරන්නේ. ඒ හින්දා ඒක ගැන ආයෙ worry වෙන්න දෙයක් නැහැ. Performance අතින් Mac එකට එක point එකක් යනවා. එතකොට Mac එකට point දෙකයි. OS operating system එක. Operating system එක ගත්තොත් එහෙනම් Mac OS එක තමයි MacBook එකේ තියෙන්නේ. Windows එක තියෙනවා, Linux එක තියෙනවා. මෙහෙම ගත්තොත් user friendlyම Mac එකයි Windows 11 එකයි බැලුවොත් එහෙම දෙකම සාමාන්‍ය සාපේක්ෂව user friendly ගතියක් තියෙනවා. හැබැයි Windows එක තාම දියුණු වෙමින් පවතින scene එකක් තියෙන්නේ. අපි එහෙනම් මේක දෙකකට ගන්නවා. Option අතින් තියෙන එකයි user friendliness එකයි OS එක. හරිද? Option අතින් ගත්තොත් Linux එක ඉස්සරහින් ඉන්නේ. ඊට පස්සේ Windows එක. ඊට පස්සේ තමයි Mac OS එක. Option නැති features ඒ කියන්නේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. UI එක පැත්තෙන් ගත්තොත් එීම අනිවාර්යෙන් Mac OS එක උඩින්ම ඉන්නේ. Linux එක පොඩක් complex ඉඳ තමයි ප්‍රශ්න තියෙන. හැබැයි ඒ වගේ අර එක එක variant තියෙනවානේ. ඒ variant වල ගොඩක් Mac OS එකට සමානයි UI එක සමහර ඒ වගේ. එතකොට ඒක අර පොඩක් Windows එකට වැඩිය චූටක් උඩලා වයින්න Linux එක. එතකොට user friendliness එක අතින් ගත්තට පස්සේ මොකද Linux එකට ඕන ඕන විදිහට UI හැදලා දාන්න පුළුවන්. ඒගොල්ලන්ට අර එක ෆෝමැට් එකක් කියලා නැහැ. හැබැයි ඒ වුණාට මේ තව එකක් තමයි අර Linux يعني BSD version එකක් එක්කනේ මේ Mac OS එක ආවේ. එතකොට ඒක අර Unix version එක. Unix version එක උඩ තමයි මේ Mac එක ගහලා තින්නේ. එතකොට පොඩක සමානකම් තියෙනවා. ඒ හින්දා Mac එකයි Linux එකයි පොඩක අර එක ළඟ යනවා. ඊළඟට තමයි Windows එක ගොඩක් වෙලාවට එන්නේ. එතකොට ඒකටත් point එකක්. හරි, වැදගත්ම topic එක. Pros and cons. දැන් Mac එකේ තියෙන cons ටික මම මුලින්ම කියනවා. ඒ කියන්නේ වැරදි අවුල් ටික. එක අවුලක් තමයි දැන් ඔය MacBook Air එකක් වගේ ගන්නවා නම් ඒක තව වැඩිපුර extra screen දෙකක් extend කරන්න බෑ. හැබැයි M3 එකේ අලුතෙන් ආපු එකේ පුළුවන් තියෙන ලැප් එකේ screen එක, ඒ කියන්නේ lid එක වැහුවොත් තව screen දෙකකට share කරන්න. ඒ option එක දීලා තියෙනවා. ඒ base model එකේ එන පොඩි ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නෙමෙයි ඒගොල්ලෝ ඇත්තටම දාලා එවන්නේ. මොකද ඒක upgrade කරන්න වගේ තමයි ඒගොල්ලෝ එවන්නේ. කියන්නේ මේක තමයි ඕගොල්ලන්ට දෙන features ටික නිකන් බලන්න වගේ අතහැරලා දාලා තියෙනවා. එයා base model එක ඊට පස්සේ upgrade කරන්න වෙනවා. හැබැයි සාමාන්‍ය RAM එකක් කියන වැඩි කරන්න ගියත් $600ක් විතර වැඩි වෙනවා මේ Apple එකේ කරන්න ගියොත්. ඉතින් සාමාන්‍ය Windows එකක් ගහනවා නම් මේ GB RAM එක $32ක් එහෙම තමයි වෙන්නේ. ගොඩක් අට කියනවා මේක මේ කොන් එකක් කියලා. එකක් තමයි මේ ප්‍රයිස් එක කියන එක. ඇත්තටම ගත්තොත් එහෙම දැන් Windows ලැප් එකක් ගන්න ප්‍රයිස් එක වගේ, ඒ කියන්නේ M1 එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් same ප්‍රයිස් එකට 260ක් විතර වෙද්දි ගන්න පුළුවන් M1 එක. එක තව කොන් එකක් තමයි ඔයගොල්ලෝ ලැප් මේ Mac එකක් ගන්නවා නම් ඒකේ මේ අනිවාර්යෙන් බලන්න ඔයගොල්ලෝ second hand වගේ ගන්නවා නම් ඒකේ පොඩි M1 එක වගේ ගන්නවා නම් මන් දන්නේ අනිත් M2 වල තියෙනවද කියලා මේ කේස් එක. ඒකේ ස්ටිකර් එකක් ගහලා තියෙනවා අර රිෆ්ලෙක්ෂන් එක නැති කරන්න. හරිද? ස්ක්‍රීන් එකේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ වැඩ කර කර ඉඳලා ලැප් එක ලිඩ් එක වහලා හීට් එකත් එක්ක වහලා කොහේ හරි අතුලක දාලා තිබ්බොත් එහෙම මේ අර හීට් එකට අර ස්ටිකර් එක ගැලවෙනවා. එතකොට ඔයගොල්ලන්ට මාක් හරි 5 ක්ලෝත් එකක් අරගෙන ඒක අර බබල් එයා බබල් අයින් කරන්න වෙනවා හැම සැරේකම. ඩිස්ප්ලේ එකම දාන සීන් එකක් තමයි තියෙන්නේ. මන් දන්නේ ස්ටිකර් එහෙම ගහන්න අපිට වෙනම තැනක තර්ඩ් පාටි කරගන්න පුළුවන් කියලා. ඇයි Mac එකේ පොඩි කේස් වගේකුත් තියෙනවනේ ඒගොල්ලෝ අර රෙපයා කරන්න දෙන්නේ නැති ප්‍රශ්න ටික. ඉතින් එහෙම කේස් එකක් තියෙනවනේ. එහෙම ඒකත් පොඩි කොන් එකක්. ඒකත් පොඩ්ඩක් බල්ලා ගන්න ඕගොල්ලෝ සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවා නම් හිතන්නකෝ ඕගොල්ලෝ ගන්න ගේමින් වලට කියලා නම්. ගේමින් වලට නම් දැන් ඒගොල්ලෝ සොලියුෂන් එකක් දීගෙන යන කතාවක් තියෙනවා. හැබැයි මගේ තියරිය තමයි ඒ කියන්නේ ඒක සපෝට් කරන්නේ නැත්නම් අටවන්න බෑ. ඒ කියන්නේ අටවල ගැහිලි කරන්න බෑ. ඒ හින්දා අපිට තීරණය කරන්න පුළුවන් ඒක මේ Mac එකට ගේමින් ගහනවා කියන එක තාම එච්චර ඒ තියනවා කට්ටිය අටවල ගහනවා. ඒ වුණාට අර මාස් මාකට් එකට කරන්න පුළුවන් විදියට නෑ. ඒ කියන්නේ නිකන් ප්ලග් ඇන් ප්ලේ විදියට නෑ. පොඩ්ඩක් සොෆ්ට්වෙයා දාගෙන පොඩි ආතල් එකක් දෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම හිතන්නේ Windows PC එකක් තමයි තාම උඩම ලෙවල් එකේ තියෙන්නේ මේ ගේමින් වලට. ඔයගොල්ලෝ ලැප් එකක් හොයනවා නම් හැබැයි අර মালටි පර්පස් වගේ ගන්නවා නම් ගේමින් එක කම්ප්‍රොමයිස් කරන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට MacBook එකෙන් කරන්න එකම බැරි එකම දේ මං හිතන්නේ ගේම් ගහන එකත් කරන්න පුළුවන්. අර අටෝ ගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට මොලේ වේසලා එකට වෙලාව යොදවලා කරගන්න පුළුවන් නම් ගේම් ගහන්න පුළුවන්. එහෙනම් মালටි පර්පස් වැඩවලට අනිවාර්යෙන් ඉතින් Mac එක කැරෙන්න වෙන දෙයක් නැහැ. හැබැයි ගේමින් වලට තාම Windows තමයි ඉස්සරහින් ඉන්නේ. අනිත් එක තමයි ඔයගොල්ලෝ මේ MacBook එකෙන් screen එක වෙන display එකට share කරනවා නම් ඒකේ අර මේ කියන්නේ ඔයගොල්ලන් තියෙන monitor එක එහෙම ලොකු pixel density එකක් තියෙන එක නෙමෙයි නම් අර සමහර ඒ කියන්නේ හිතන්නකෝ වගේ WhatsApp එකේ message 10ක් තියෙනවා කියලා පෙන්වන එකේ අර 10 කියන එක හරියට clearly පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ අර pixel density එක මදි හින්දා
ඒ හින්දා ඒක අර ටෙක්ස්ට් එක ටෙක්ස්ට් එකේ රෙසලූෂන් හරියට කන්වර්ට් කරගන්න වෙයි ප්‍රශ්නයක් තියෙන. ඒකට ටූල් එකක් දාලා මේ කරගන්න පුළුවන් සීන් එකක් තියෙනවා. හැබැයි ඒක ට්‍රයි කරාම මේක හරියන්නේ නැහැ. ඒ හින්දා ඒක කියලා වැඩක් නැහැ ඔයගොල්ලන්ට. ඒකෙන් මේ ඒකෙන් ඇත්තටම වැඩේ උන්නේ නැහැ. ඒ හින්දා එහෙම ඔයගොල්ලෝ Mac එකක් ගන්නවා නම් අනිවාර්යෙන් ඩිස්ප්ලේ එකත් ඒ අර පික්සල් ඩෙන්සිටි එක උඩින් වැඩි එකක් ගන්න. ලංකාවේ තියෙන පික්සල් ඩෙන්සිටි ගොඩක් අඩුයි තමයි 50000ට එම 50000ට හිතන්නකෝ. සමහර ගේමින් මොන්ටර්ස් උනත් ලක්ෂ එකහමාරට දෙකට විතර තියෙන ඒ වගේ පික්සල් ඩෙන්සිටි එක නැහැ. සමහර විට ඊට අඩු ඒවා තියෙන පික්සල් ඩෙන්සිටි එක හොඳයි. හැබැයි ඒක අර රිෆ්‍රෙෂ් රේට් එක නැහැ. එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා අනිවාර්යෙන් Mac එකට සපෝට් කරන જાතිය මේ ඩිස්ප්ලේයක් ගන්න වෙනවා. ඔයගොල්ලෝ අර පික්සල් සෙන්සිටිව් වැඩ කරනවා. ඒ කියන්නේ ග්‍රැෆික් ඩිසයින් වගේ ඒ ඩැෆිට් ඩිසයින් නම් කරන්න පුළුවන්. බට් ඒක අර හරියටම ඩීටේල් බලලා ඔයගොල්ලෝ කරනවා නම් ඒක අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ නෝට් එකේ දාලා තියාගන්න ඔයගොල්ලෝ ගද්දි ඩිස්ප්ලේ එකකුත් ගන්න කියලා. කොන් එකක් තමයි මේක. මේ වැඩිය පට්ට ගහන්න බෑ. ඉතින් බොහොම බබා වගේ පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ප්‍රෙෂර් කරන්න බෑ ලැප් එකේ. ඒ හින්දා අර වැඩිය තද ස්ථානවල දාලා තියන්න බෑ. බොහොම පරිස්සමෙන් තමයි ගෙනියන්න ඕන. මොකද ඒක නිකන් එන හීනි නිකන් පාම් පෙත්තක් වගේ සයිස් තියෙන ඊටත් තියෙන. ඉතින් බරත් නෑ. හින්දා අර විසික්වෙන්න තියෙන සම්භාවිතාවය සෑහෙන වැඩි. ඒ හින්දා පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕනේ. ඒක පොඩි කොන් එකක් තමයි. බට් ඉතින් ඒක ලේසි. ඇත්ත වශයෙන්ම කිව්වොත් ලේසි. ඉතින් ඒකත් එක්කම අපි යන් ප්‍රෝ එකකට. ඒකේ තියෙන වටිනාකම තමයි අරකම අපිට අනිත් පැත්තට කියන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක අර සැහැල්ලු හින්දා අපිට ලේසියෙන් එහෙම අරන් යන්න පුළුවන්. තනි අතින් තියාන වැඩ කරන්න පුළුවන්. අනිත් එක ඒක මේ තව ප්‍රෝ එකක් තමයි. ඒකේ මේ අර අපි හිතන්නකො ඔයගොල්ලන් ගෙදර කරන්ට් ගියා කියලා. වර්ක් ෆ්‍රොම් හෝම් නේ. එතකොට මේ ඉස්සර එක දිගට කරන්ට් ගියානේ. ඒ කාලේ අර බැටරි ගෙනල්ලා චාර්ජර් දාගෙන එන ආතල් එකක් දුන්නා. ඉතින් ඒ ප්‍රශ්න නෑ. Mac එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේ පවර් බැංක් එකක් තියෙනවා නම් පවර් බැංකෙන් චාර්ජ් කරන්න පුළුවන්. හැබැයි 60 වොට් වගේ අවුට්පුට් එකක් දෙන එකක් නම් හොඳට චාර්ජ් වෙනවා. එහෙම නැත්තම් පොඩ්ඩක් අර පවර් එක තියෙන්න ඕනේ නිකන් මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. නෝමල් 20 වොට් වගේ එකකින් පුළුවන්. හැබැයි 60 වොට් තමයි ඒගොල්ලෝ රෙකමන්ඩ් කරලා තියෙන්නේ. අනිත් ප්‍රෝ එක තමයි හිතන්නකෝ ඔයගොල්ලන් කොහේ හරි යන ගමන් ඔයාට ඕන වැඩක් කරන්න පුළුවන්. කියන්නේ වීඩියෝ එකක් වුණත් ඔයගොල්ලන්ට ට්‍රැවල් කරන ගමන් එඩිට් කරන්න පුළුවන්. නිකන් කිසිම ලැග් එකක් නැහැ. M1 එක ඔයගොල්ලෝ ගන්නවා නම් සාමාන්‍ය M2 M3 වලට වැඩිය ස්ටෝරේජ් එක ගොඩක් ෆාස්ට්. මොකද ඒගොල්ලෝ අර සොලිඩ් ස්ටේට් ඩ්‍රයිව්ස්, ඒ කියන්නේ SSD දෙකක් පාවිච්චි කරලා තමයි තනි ස්ටෝරේජ් එකක් විදියට මේව ගන්න. ඒතකොට ස්පීඩ් එක ඩබල් වෙලා තමයි ඒක ස්ටෝ වෙන්නේ ඩේටා. ඉතින් ඒකට පොඩි ලෝ සුට් එකකුත් යන සීන්යක් තියෙනවා. මොකද අලුත් ඒ වගේ එච්චර මේ කන්සියුමර්ස්ලට ස්පීඩ් එකක් දීලා වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ ඒක අයින් කරලා තනි SSD එකකින් රන් වෙනවා. හැබැයි M3 එකෝ M2 එකේ ගොඩක් දැන්නලා තියෙනවා මේ ස්පීඩ් එක අඩු ගතිය. බට් M3 එකට අවශ්‍ය ඒක රිඩියුස් කරලා තියෙනවා. මං හිතන්නේ ප්‍රොසෙසර් එකෙන් තමයි මේ ඒක මේන්ටේන් කරලා තියෙන්නේ. හැබැයි තියෙන්නේ තනි SSD එකක් තමයි. අනිත් එක තමයි මේ මම හිතුවා මේ Mac එකේ අර සොෆ්ට්වෙයා එහෙම සපෝට් එක ගොඩක් අඩුයි කියලා. හැබැයි ඕපන් සෝස් සොෆ්ට්වෙයා ගොඩක් තියෙනවා. තව එක ප්‍රශ්නයක් තමයි මේ ෆොටෝෂොප් එහෙම ඔයගොල්ලෝ යූස් කරන්නේ ක්‍රමයටනේ බාලා. ක්‍රමයටනේ මේ යූස් කරන්නේ. ක්‍රමයට යූස් කරන්න පොඩ්ඩක් අමාරුයි මේ Adobe Collection එකේ එහෙම. මේ ඒ හින්දා ඔයගොල්ලන්ට පොඩ්ඩක් අර ඕපන් සෝස් මොන හරි ෆොටෝෂොප් වලට මොකක් හරි යූස් කරගන්න වෙනවා. ඒක නම් මාර හෙඩෙක් එකක් වුණා මට. මේ මොකද ෆොටෝෂොප් වලට හරියන ඒ විදිහේ එච්චර ස්මූත් සොෆ්ට්වෙයාර් එකක් මට වෙන එකක් ඕපන් සෝස් එකක් හොයාගන්න බැරි වුණා. ඉතින් ඒ හින්දා මම ඔන්ලයින් ටූල් එකකට ගියා මේ පික්සාර්ද මොකක්ද එකක් කියලා. ඒකෙත් ලිමිටඩ් ඉතින් ලොකු වැඩක් කරගන්න බෑ. හැබැයි ඒකේ අර මේ AI ටූල් වගේක් තියෙනවා. ඒ හින්දා වැඩ ටික පොඩ්ඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. ෆොටෝෂොප් වල වැඩ ඔය මේ බෑග්‍රවුන්ඩ් රිමූව් කරන ඒවා, ඔබ්ජෙක්ට් අයින් කරන ඒවා, ඒ ටික කරගන්න පුළුවන්. හරි, ෆයිනල් තෝට්ස්. ලංකාවේ කැටගරි කීපයක් ඉන්නවනේ. ලැප්ටොප් වයින මම ඔක්කොම කැටගරි ටික කියන්නම්කෝ. එක කට්ටියක් තමයි යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා. අනිත් කට්ටිය තමයි ගේම් ගහන කට්ටිය. අනිත් කට්ටිය ඉන්නවා නිකන් වෙබ් බ්‍රවුස් කරන්න, නිකන් YouTube ගිහිල්ලා මේව කරන්න ඒ සෙට් එක. ඊළඟ සෙට් එක ඉන්නවා මල්ටි පර්පස්. ඒගොල්ලන්ට හැම එකම කරගන්න ඕනේ ඒක. යුනිවර්සිටි ස්ටුඩන්ට්ලා මුලින්ම ගත්තොත් එහෙම යුනිවර්සිටි එකේ ඉන්න කට්ටියට ගොඩක්ම අවශ්‍ය වෙන්නේ සමහර වෙලාවට ඩොකියුමන්ටේෂන් කරන්න, ප්‍රෝග්‍රෑමින් වලට ඒ වගේ වටනේ. එතකොට සමහර වෙලාවට ඒ වගේ ස්ටුඩන්ට් කෙනෙක් ළඟ ලොකෝට ගාණක් අතේ නැති වෙන්න පුළුවන්. ඔයාලන්ට ලක්ෂ
තුනකට වැඩිය වියදම් කරනවා Windows ලැප් එකකට වියදම් කරන්න එපා පට්ටම අපරාදේ අනිවාර්යෙන් Mac එකකට යන්න 2.60කට විතර ගන්න පුළුවන් සාමාන්‍යයෙන් M1 AI එකක් ඒක නම් හොඳටම ඇති ඕගලන්ගේ වැඩ ටික කරගන්න ආයේ කතා කරන්න දෙයක් නැහැ ඕගලන්ගේ වැඩ ටික අනිවාර්යෙන් කරගන්න පුළුවන් එකෙන් ඕනටත් වැඩිය හොඳට තියෙන ලැප්ටොප් එක ලක්ෂ 2කට අඩුවෙන් යනවා නම් ඔගොල්ලෝ ලැප්ටොප් එකකට බලන්න සෙකන්ඩ් හෑන්ඩ් ඕගලන්ට M1 එකක් ගන්න පුළුවන් කියලා එහෙම බැයි නම් බ්‍රෑන්ඩ් නිව් මේ ලැප්ටොප් එකකට යන්න Windows එකකට හරි එක්ක Windows අරගෙන Linux ගහ ගන්න ගොඩක් කලාවට ඒතකොට අර performance ටිකක් පොඩ්ඩක් අප් වෙනවා ඒ හින්දා මම හිතන්නේ ඒ solution එක තමයි ඔයගොල්ලන්ට තියෙන සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ යුනිවර්සිටි එකේ ස්ටුඩන්ට් ගෙනින්න. හරි ඊළඟට ඉන්නේ game ගහන set එක නම් ඉතින් Windows එකකට යන්න වෙනවා. ඒ හින්දා මේ ඒගොල්ලන්ට ඉතින් වෙන solution එකක් නැහැ. බලන්න try කරලා බලන්න ඔයගොල්ලෝ මේ Windows එකක් කියන්නේ මේ normal third party manufacturer කෙනෙක්ගෙන් අරගෙන Apple නොවන laptop එකක් අරගෙන ඒකට Linux තියෙන එක එක software හරිද ඒක ගහලා ඒක පුළුවන් අපිට game ගහන්න පුළුවන් විදියට හදාගන්න ඔය Steam එකේ හැම link කරලා ඒ scene එකක් තියෙනවා ඒවට tutorial ඇති YouTube එකේ පොඩ්ඩක් ඒක බලන්න ඒ Linux වල තියෙන gaming වලටම හදපු OS වෙනම තියෙනවා ඉතින් ඒ වගේ එකක් try කරලා බලන්න එහෙම හරි ගියේ නැත්නම් ඉතින් Windows දාන්න කරන්න මොකද ගොඩක් support එක තියෙන Windows වලට game වල මේ ඔය drivers ඒවා මේවත් එක්ක මේ rendering engine ඒවා මේවා scene එකත් එක්ක default support එක තියෙන හැම ඒ හින්දා මම හිතන්නේ හොඳම වැඩේ මේ Windows එක එහෙම යන්න වලන performance අවුලක් තියෙනවා Linux එකෙන් අරක try කරලා බලන්න නිකන් normal search කරන කට්ටිය يعني ඉදින් එදා Google search එකක් ගහනද document එක write කරගන්න ඔය වගේ day to day වැඩ කරගන්න නම් Windows එකට යන්න ඒක කතා දෙකක් නැහැ මොකද එච්චර චූටි වැඩකට Mac එකක් ගන්න එකේ එච්චර වියදම් කරන එකේ තේරුවන්නේ ඒ හින්දා Windows එකට යන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ ඊළඟ සට්ටිය মালටි පර්පස් කට්ටිය දැන් හිතන්නකෝ মালටි පර්පස් එකෙත් සමහර කට්ටිය ඉන්න පොඩ්ඩක් ඩිෆරන්ස් අයිඩියා තියෙන ගේම් ගහන්නත් ඕනේ 3D මොඩලින් කරන්නත් ඕන නම් පොඩ්ඩක් අර complicated වැඩි හොඳම වැඩි ඔයගොල්ලන්ට PC එකක් හදාගන්න එක Windows PC එකක් හදාගන්න එක ඒ වගේ කට්ටිය ඉන්නවනම් එහෙම නැත්නම් ඔයගොල්ලන් හිතන්නකෝ মালටි පර්පස් කියන්නේ මෙහෙම කියලා ඔයගොල්ලන්ට ප්‍රෝග්‍රෑම් කරන්නත් ඕනේ වීඩියෝ එඩිට් කරන්නත් ඕනේ අන්න ඒ වගේ කට්ටියට හොඳටම හොඳයි MacBook එක. ඔයගොල්ලෝ MacBook Pro එකකට වගේ නිකන් try කරලා බලන්න ඔයගොල්ලෝ නිකන් සෑහෙන කාලයක් වගේ ඔයගොල්ලන්ට එක දිගට පාවිච්චි කරන්න ඕන නම් consistently ප්‍රශ්නේ තියෙන අර ගේම් ගහන්නත් ඕනේ මේ වීඩියෝ එඩිට් කරන්නත් ඕනේ ප්‍රෝග්‍රෑම් කරන්නත් ඕනේ කියන එකේ ඒක අර ගේම් එක කියනක තමයි අවුලකට තියෙන්නේ. ඒක අපිට වෙනමක් හරි ඔයගොල්ලන් ඩිවයිස් එකකින් ඒක සපුරා ගන්න පුළුවන් නම් ඉතින් අර දෙකට Mac එකක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. හරි. ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ගේ අදහස මොනවාද? යටින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.